ආයුබෝවන් හැමෝටම අපි අද සුපුරුදු විදිහට ආවා අපේ 7 වෙනි වීඩියෝ එකත් අරගෙන මේ 7 වෙනි වීඩියෝ එකේදී අපි 6 වෙනි වීඩියෝ එකේදී කතා කරා නාමපද කියන්නේ මොනවද කියලා නාමපදයක් හඳුනාගත්තා නාමපදවල කොටස් ඉගෙනගත්තා 17 වෙනි වීඩියෝ එකේදී මම එදා උගන්වපු කොමන් නවුන් නැත්නම් පොදු නාමවල පොඩි විස්තරයකට අරගෙන තමයි අපි ආවේ අපි බලමු මොනවද මේ පොදු නාමයක් කියලා කියන්නේ නැත්නම් කොමන් නවුන් එකක් කියන්නේ මොකද්ද කියලා මම ඩිෆිනිෂන් එක දීලා තියෙනවා ජෙනරල් නේම් ඔෆ් අ people a place an animal a thing or an idea කියලා ඒ කියන්නේ සාමාන්‍යයෙන් පොදුවේ මිනිසෙක් එහෙම නැත්නම් ස්ථානයක් සතෙක් දෙයක් හෝ අදහසක් නම් කරන පදේ තමයි අපි පොදු නාමයක් නැත්නම් common noun එකක් කියලා ඉංග්‍රීසි භාෂාවෙන් හඳුන්වන්නේ අපි මේකේ තියෙන විශේෂ දේවල් ඉගෙන ගමු මොනවද තියෙන්නේ කියලා අපි ගත්තොත් එහෙනම් මේ පොදු නාමයක් visible or invisible කියලා කියනවා. ඒ කියන්නේ දකින්න තියෙන જાති තියෙනවා, දකින්න නොලබෙන જાති තියෙනවා. දැන් අපි ඇස් දෙකෙන් වටපිටාව ඔය ඉන්න තනින් ඉඳන්ම බැලුවොත් මේ පේන හැම දෙයක්ම පොදු නාමයක් විදිහට තමයි අපි ගණන් ගන්නෙ. එතකොට මේ පේන සියල්ල පොදු නාම විදිහට අපිට ගණන් ගන්න පුළුවන්. එතකොට ඩෙස් එක, බංකුව, පුටුව, රට, ගම නගරය මේ හැම දෙයක්ම ගෙවල් දොරවල් හැම දෙයක්ම වතු පිටි මේ හැම එකක්ම අපි පොදු නාම විදියට ගණන් ගන්නවා ඊට පස්සේ දකින්න නැති දේවල් අපිට පියවි ඇසට දකින්න නැති දේවලුත් තියෙන්න පුළුවන් පොදු නාම විදියට උදාහරණයක් විදියට ගත්තොත් ඔය අතේ තියෙන ෆෝන් එක පොදු නාමයක් දකින්න පුළුවන් අපිට ඒක ඒකට එන සිග්නල් වේව්ස් අපිට දකින්න හම්බෙන්නේ නැහැ ඒවා පේන්නේ ඉන්විසිබල්. ඒ වගේම තමයි වෛරස්, බැක්ටීරියා වගේ දේවල් අපිට දකින්න නැහැ. මේ වගේ දකින්න තියෙන දේවලුත් තියෙනවා, දකින්න නොලැබෙන දේවලුත් මේ කියන පොදු නාම වලට අයත් වෙනවා. ඊළඟ එක තමයි countable or uncountable. ගණන් කරන්න පුළුවන් දේවල් තියෙනත් පුළුවන් අපිට මේ පොදු නාම වල ගණන් කරන්න බැරි දේවල් තියෙනත් පුළුවන්. එක්සැම්පල් එකක් විදිහට අපි ගත්තොත් එහෙම ගණන් කරන්න පුළුවන් දේවල් ඕන තරම් වටපිටාවේ තියෙන මේ ලෝකේ වැඩියෙන් තියෙන ගණන් කරන්න පුළුවන් જાති අඩුවෙන් තියෙන ගණන් කරන්න බැරි જાති අපි උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ෆෝන් එක ගණන් කරන්න පුළුවන් ගෙවල් ගණන් කරන්න පුළුවන් ගාස් වැල් වගේ දේවල් ගණන් කරන්න පුළුවන් හැබැයි අපිට දියර જાති ගලාගෙන යන දේවල් ගණන් කරන්න පුළුවන්ද බෑ අපිට කුඩු කරලා තියෙන පවුඩර් જાති ගණන් කරන්න බෑ ඊට පස්සේ ඒ වගේ ගණන් කරන්න බැරි જાති ඕන තරම් මේ පොදු නාම යටතේ තියෙනවා එතකොට මේ සමස්තය අපිට දකින්න හෝ දකින්න තියෙන හෝ දකින්න නැති දේවල් වල තියෙන දේවල් ගණන් කරන්න පුළුවන් දේවල් තියෙන්නත් පුළුවන් ගණන් කරන්න බැරි දේවල් තියෙන්නත් පුළුවන් ඊට පස්සේ ප්‍රධානම දේ තමයි මේ පොදු නාමයක මේක දකින්න තිබ්බත් දකින්න නැති වුණත් මේක ගණන් කරන්න පුළුවන් වුණත් ගණන් කරන්න බැරි වුණත් මේකේ අනිවාර්යයෙන්ම අර්ථයක් තියෙන්න ඕනේ. මේ අර්ථෙත් එක්ක තමයි මේ පොදු නාමය අපිට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට අපි කිව්වොත් මේසයක් කියලා අපිට මෑනවා අපි හැමෝම දන්නවා මේස කියන්නේ මොකද්ද කියලා. ඊට පස්සේ අපිට කිව්වොත් අලියා කියලා අපි දන්නවා අලියා කියන්නේ මොකාද කියලා මම තව කාට හරි කිව්වොත් අලියා කියලා එහෙම නැත්නම් අලියා කියන වචනෙට සමාන තේරුම් තියෙන වෙනත් භාෂාවක වචනයක් වෙන්න පුළුවන් අපි හිතමු එලිෆන්ට් කියලා මේක කියපු ගමන් ඒ පුද්ගලයා දන්නවා මේ මොකක් ගැනද කියන්නේ කියලා එතකොට තේරුමක් තියෙනවා අපි අම්මා කියලා කිව්වොත් අම්මට තේරුමක් තියෙනවා තාත්තා කිව්වොත් තාත්තට තේරුමක් තියෙනවා මේ විදිහට තේරුමක් තියෙන පද තමයි අපි ගණන් ගන්නේ මොනවා විදිහටද common noun විදිහට. එතකොට පොදුයි මේක පොදුවේ තමයි අපි කියන්නේ පොදුයි හඳුන්වනවා පුද්ගලයෙක් ගත්තොත් අපි කියනවා ගුරුවරයා කියලා. එතකොට ගුරුවරු කොහේ හිටියත් මොනවා හරි උගන්වන පුද්ගලයාට අපි කියන්නේ ගුරුවරයා කියලා. එතකොට ඒක පොදුයි. අපි ශිෂ්‍යයා කියලා කියනවා. මේ පොදුයි කියන්නේ ශිෂ්‍යයා කියන්නේ මොනවා හරි ඉගෙන ගන්න කෙනා. ඒ ඉගෙන ගන්න කෙනාට අපි කියන්නේ ශිෂ්‍යයා කියලා. එයා අපි ළමයා කියනවා. ළමයා කියන්නේ සාමාන්‍යයෙන් නම් අවුරුදු 18 විතර
අඩු අයද එහෙම අපි කියනවා ලදරුවා කියලා මේ ලදරුවා කියන්නේ අවුරුදු 5ට විතර අඩු අයද මේ වගේ පොදුවේ අඳුන්නන්න පුළුවන් නම් නාම පදයක් ඒකට තමයි අපි පොදු නාමයක් කියලා කියන්නේ මේ පොදු නාම දකින්න පුළුවන් දේවල් දකින්න බැරි දේවල් ගණන් කරන්න පුළුවන් දේවල් ගණන් කරන්න බැරි දේවල් තියෙන්න පුළුවන් හැබැයි අනිවාර්යයෙන් මේ කියන පොදු නාමය තුළ අර්ථයක් තිබිය යුතුමයි අපි බලමු මෙතනින් එහා පැත්තට මේ කියන දේවල් ටික හොඳට ඔළුවේ තියාගෙන අපි ඉස්සරහට බලමු මොනවද මේ පොදු නාම වලයි අනිත් නාම වලයි තියෙන වෙනස්කම් කියලා මෙතනින් ඉස්සරහට අපි ඒව ගැන කතා කරගෙන යමු හරි මේ තමයි තියෙන කොමන් නවුන් වල තියෙන ප්‍රධානම වෙනස්කම් 6 මම එක එක ගාන ඔයාලට පැහැදිලි කරලා දෙන්නම් පළවෙනි එක තමයි simple letters can be used කියලා කියනවා ඒ කියන්නේ අපි මේ පොදු නාම ලියද්දී වාක්‍යයක මුල හැර වාක්‍යයක පළවෙනි පදේ හැර වෙන ඕනම තැනකදී අපිට simple letters එහෙම නැත්නම් small letters ඒ කියන්නේ පොඩි අකුරු භාවිතා කිරීමේ හැකියාව තියෙනවා අපි cat කියලා ලියනවා නම් simple අකුරු වලින් ලියන්න පුළුවන් අපි mother කියලා ලියනවා නම් අපිට simple අකුරු භාවිතා කරන්න පුළුවන් මේ විදිහට simple අකුරු හැම අකුරක්ම simple වලින් ලියන්න පුළුවන් අපිට මේ කියන common noun එතකොට capital කිරීමේ අවශ්‍යතාවයක් නැහැ හැබැයි වාක්‍යයක මුලදී මුලට මේ පදයක් යොදා ගන්නවා නම් අනිවාර්යෙන් ඒක කැපිටල් කරන්න ඕනේ. එහෙම නැත්නම් මේක කැපිටල් කිරීමේ අවශ්‍යතාවයක් නැහැ අපිට සිම්පල් අකුරු භාවිතා කරලා මේ කියන පොදු නාමයන් ලියන්න පුළුවන්. ඊළඟ එක තමයි ආටිකල්ස් කැන් බී යූස් මොනවද ආටිකල් කියලා කියන්නේ ඉංග්‍රීසි භාෂාවේ. මම ආටිකල් ගැන වෙනම පාඩමක් ඔයාලට කරනවා. මේ මම සාමාන්‍යයෙන් පොඩි common sense එකක් ගැන පොඩි දෙයක් කියන්න article කියලා කියන්නේ a and the කියන වචන තුනට මෙන්න මේ තුන විතරයි ඉංග්‍රීසි භාෂාවේ article විදිහට තියෙන්නේ මෙන්න මේ කියන වචන තුනේ a and the කියන වචන තුන අපිට භාවිතා කරන්න පුළුවන් ඔය කියන පොදු නාමයක් එක්ක අපිට a cat කියන්න පුළුවන් a mother the mother කියන්න පුළුවන් අපිට a phone කියන්න පුළුවන් and umbrella කියන්න පුළුවන් a university කියන්න පුළුවන් මේ විදිහට අපිට a white board කියන්න පුළුවන් a mark pen කියන්න පුළුවන් the mark pen කියන්න පුළුවන් මේ විදිහට අපිට common noun එකක් එක්ක a and the කියන මේ articles භාවිතා කිරීමේ හැකියාව තියෙනවා මේ a and the කියන තුන තමයි එතකොට ඉංග්‍රීසි භාෂාවේ ආටිකල් කියලා කියන්නේ මේ කියන තුන common noun එක අපිට භාවිතා කරන්න පුළුවන් ඒ කියන්නේ මේ තුන භාවිතා කරන්න බැරි ඒවාත් ඉංග්‍රීසි භාෂාවේ තියෙනවා කියලා අපි බලමු මොන වගේ දේවල් එක්කද මේවා භාවිතා කරන්නේ මොන වගේ ඒවාත් එක්කද මේවා භාවිතා කරන්න බැරි කියලා ඉස්සරහට පාඩම් වලදී දැනට commonly මතක තියාගන්න a and the භාවිතා කරන්න පුළුවන් common noun එක ඒවා භාවිතා කරන හරිම පිළිවෙල මං කියලා දෙනවා ඉස්සරහට පාඩම් වලදී ඊළඟට countable nouns can be pluralized මම කිව්වා මේ common noun වල තියෙනවා countable uncountable කියලා දෙකක් කියලා මේ ගණන් කරන්න පුළුවන් ඒවා සහ බැරි ඒවා කියලා මේ ගණන් කරන්න පුළුවන් ඒවා අපිට පුළුවන් බහුවචනයක් බවට පත් කරගන්න මේ වගේ ඉස්සරහට grammar rules ඉගෙන ගද්දී ඔයාලට තේරෙයි මේ වගේ මේ මම පොදු නීතිය තමයි කියන්නේ පොදුවේ අපිට දකින්න තියෙන දේ මේ වගේ ඉස්සරහට තව පොඩි පොඩි තැන් තියෙනවා ඉගෙන ගන්න ඒවා අනිවාර්යෙන් ඉගෙන ගන්න ඕනේ එහෙම නැත්නම් අපිට මේ ලියපු දෙයක් එහෙම කියව ගන්න හරි අමාරු වෙයි නැත්නම් listening වලට ගියපුවාම හරි අමාරු වෙයි අපි ඉගෙන ගත්ත ටික කතා කරන්න නම් අපිට කොහොමවත් පුළුවන් ඒක මේ grammar ලොකුවට ඉගෙන ගත්තත් එකයි නැත්නම් එකයි ඉගෙන ගත්ත ටිකෙන් කතා කරන්න පුළුවන් නේ හැබැයි තේරුම් ගැනීම හැකියාව නැති වෙනවා මේ දේවල් ඉගෙන ගත්තේ නැත්නම් එතකොට මේ countable nouns එහෙම නැත්නම් ගණන් කරන්න පුළුවන් දේවල් පෑන පොත පත්‍රය සංගරාව ගෙය ඊට පස්සේ
මේස පුටු මේ වගේ දේවල් ගණන් කරන්න පුළුවන් දේවල් අපිට බහුවචන කරලා හදා ගන්න පුළුවන් උදාහරණයක් විදිහට අපිට කියන්න පුළුවන් ට්‍රී කියන එක අපිට ට්‍රීස් කරලා බහුවචනයක් කර ගැනීම හැකියාව ඉංග්‍රීසි භාෂාවෙදි තියෙනවා අපි cat කිව්වොත් මේක cats කියලා බහුවචන කර ගන්න පුළුවන් අපි bus කියලා කිව්වොත් එහෙම මේක buses කියලා බහුවචන කර ගන්න පුළුවන් අපි dog කියලා කිව්වොත් එහෙම මේක dogs කියලා බහුවචන කර ගන්න පුළුවන් අපිට මේ විදිහට එතකොට මේ ඒකවචන බහුවචන කර ගැනීම හැකියාව අපිට තියෙනවා ඒක තමයි ඊළඟ එක මේ බහුවචන කරන්න පුළුවන්නේ countable ඒවා විතරයි ඒකේ තව පොඩි නීති ටිකක් තියෙයි ඉස්සරහට ඉගෙන ගන්න ඊළඟ එක මේ බහුවචන කරගත්ත නාම පදවලට දැන් අපි countable ඒ වගේ බහුවචන හදාගත්තා ඒකවචනයක් බහුවචනයක් කරලා මේ හදාගත්ත බහුවචනෙට අපිට පුළුවන් අංක භාවිතා කරන්න ඒ කියන්නේ අපි ගහ කියන එක ගස් කරලා අපිට ඕන නම් ගස් 5ක් 10ක් 15ක් 20ක් 100ක් කියලා කියන්න පුළුවන් අපි කියනවා අපිට පුළුවන් පෑන පෑන් බවට පත් කරලා බහුවචනයක් කරගෙන පෑන් 10ක් 15ක් කියලා කියන්න. එතකොට අංක යොදා ගන්න පුළුවන් මේ කියන බහුවචන නාම පදත් එක්ක අපි කියනවා 10 cats කියලා. එහෙම නැත්නම් අපි කියනවා 100 tables කියලා. මේ විදිහට අපිට අංක භාවිතා කිරීමේ හැකියාව තියෙනවා ඔය කියන බහුවචනත් එක්ක දෙක හෝ දෙකට වැඩි ඕනම අංකයක් බහුවචනයක් එක්ක භාවිතා කරන්න පුළුවන් අපිට මේ කියන පොදු නාම වලදී ඊළඟ එක ක්වොන්ටිෆයර් කියලා જાතියක් තියෙනවා මේ ක්වොන්ටිෆයර් එකක් කියලා කියන්නේ ක්වොන්ටිටියක් නැත්නම් ප්‍රමාණයක් පෙන්වන පද මේ ප්‍රමාණයක් පෙන්වන පද countable වල හෝ uncountable කියන දෙකේදීම අපිට භාවිතා කිරීමේ හැකියාව තියෙනවා මේ පොදු නාමයන් එක්ක ක්වොන්ටිෆයර්ස් භාවිතා කිරීමේ හැකියාව තියෙනවා ඒ ක්වොන්ටිෆයර් කියලා කියන්නේ ඔයාලා දැකලා ඇති much එහෙම නැත්නම් many enough වගේ වචන all වගේ වචන තියෙනවා ඉංග්‍රීසි භාෂාවේ මේ කියන ක්වොන්ටිෆයර්ස් සම් කියලා තියෙනවා එනි කියලා තියෙනවා මේ වගේ මේ කියන ක්වොන්ටිෆයර්ස් භාවිත කිරීමේ හැකියාව තියෙනවා අපිට මේ කියන පොදු නාමයන් එක මේ හැම එකක්ම අපි ඉගෙන ගත යුතු දේවල් ඉස්සරහට අපි ඉගෙන ගන්න ඊළඟ එක තමයි measurements කියලා කියන්නේ measurements කියලා කියන්නේ ඒත් ප්‍රමාණයක් පෙන්වන අපි කොටින්ම කියනවා නම් කිරුම් මැනුම් සඳහා යොදා ගන්න දේවල් කිරන්න යොදා ගන්න මිනු කිරන්න යොදා ගන්න යම් කිසි මානයක් නැත්නම් මිනුමක් වෙන්න පුළුවන් මන්න යොදා ගන්න දෙයක් වෙන්න පුළුවන් අපි කිලෝ ග්‍රෑම් රාත්තල් මේ වගේ කිරන්න යොදා ගන්න ජාති තියෙනවා ඊළඟට මනින්න මීටර සෙන්ටිමීටර යාර වගේ රියන් වගේ දේවල් වලින් අපි කියනවා ඒ වගේම අපි මොනවා හරි දෙයක් ක්වොන්ටිටියක් ගන්න යොදා ගන්න උපකරණයක් තියෙනවා නම් මෙන්න මේ උපකරණේ නමත් එක්ක අපිට පුළුවන් මේ කියන මෙෂර් වර්ඩ් එකක් හදා ගන්න උදාහරණයක් විදිහට අපි චීස් ගන්නවා නම් ටින් විදිහට අපිට කියන්න පුළුවන් ටින් කියන එක යොදා ගන්න පුළුවන් මෙෂර් වර්ඩ් එකක් විදිහට අපිට කියන්න පුළුවන් a tin of cheese එහෙම නැත්නම් two tins of cheese වගේ මේ කියන මෙෂර් වර්ඩ්ස් භාවිතා කරන්න පුළුවන් අපිට ඕනතරම් මෙෂර් වර්ඩ්ස් තියෙනවා කොටින්ම අපි යම්කිසි දෙයක් කිරන්න හරි මනින්න හරි යොදා ගන්න උපකරණයේ හෝ මිම්ම තමයි මිනුම් මේකගේ තමයි භාවිතා කරන්නේ මේ මෙෂර් වර්ඩ් එකක් විදිහට අපිට පුළුවන් සීනි කිලෝ එකක් රෙදි මීටරයක් නේ ඊට පස්සේ
ඉඩම් ගැන එහෙම කතා කරනවා නැත්නම් භූමිය ගැන කතා කරනවා නම් ඉඩම් අක්කරයක් හෙක්ටයාර් එකක් පර්චේස් එකක් එහෙම පර්ච් එකක් එහෙම කියනවානේ අපි පර්චේස් 10ක් මේ විදිහට කිරන්න හරි මනින්න හරි යොදා ගන්න උපකරණේ හෝ මේ මිනුම් ඒකකයේ තමයි අපි මෙෂර්මන්ට් කියලා කියන්නේ ඒවා යොදා ගැනීම හැකියාව අපිට තියෙනවා මේ කියන පොදු නාමයන් එක්ක එතකොට මේ දේවල් ටික හොඳට මතක තියෙන්න ඕනේ අපි මම ආපහු මතක් කරලා දෙන්නම් මේ කියන පොදු නාමව එක්ක අපිට පුළුවන් සිම්පල් ලෙටර්ස් භාවිතා කරන්න වාක්‍යයේ මුල දි හැර වෙන ඕනම තැනකදී සිම්පල් ලකුණු නැත්නම් ස්මෝල් ලෙටර්ස් භාවිතා කරලා අපිට ලියන්න පුළුවන් මේ කියන පොදු නාමයක් දෙවෙනි එක ආටිකල්ස් ඒ කියන්නේ a and the කියන වචන තුන අපිට මේ කියන පොදු නාමයන් එක්ක භාවිතා කරන්න පුළුවන් ඊළඟට countable nouns can be pluralized කියන පොදු නාම වල තියෙන ගණන් කරන්න පුළුවන් නාම පද බහුවචන බවට පත් කර ගැනීම හැකියාව ඉංග්‍රීසි භාෂාවේදී තියෙනවා මේ බහුවචන කරපු නාම පද වලට අංක භාවිතා කිරීමේ හැකියාව තියෙනවා අපිට දෙක හෝ දෙකට වැඩි ඕනම අංකයක් බහුවචනයක් එක්ක භාවිතා කරන්න අපිට පුළුවන් ඊට පස්සේ quantifier much many enough few few little little වගේ වචන ගොඩක් තියෙනවා මම මේ හැම පාඩමම වෙන වෙනම කරනවා මේ කියන වචන භාවිතා කිරීමේ හැකියාව තියෙනවා ප්‍රමාණයක් පෙන්වන්න තමයි අපි මේ වචන භාවිතා කරන්නේ a quantifiers භාවිතා කරන්නත් පුළුවන් පොදු නාමයන් එක්ක අන්තිම 6 වෙනි එක විදිහට මම කිව්වේ measure words ඒ කියන්නේ කිරන්න හෝ මනින්න යොදා ගන්න මිනුම් මේක කොහොම ඒ කිරන්න හෝ මනින්න යොදා ගන්න භාණ්ඩය අපිට quantity අප වෙනන්න යොදා ගන්න මොනම හේ මොනම හෝ උපකරණයක නමක් එක්ක අපිට මේ පොදු නාමයන් භාවිතා කිරීමේ හැකියාව තියෙනවා මේ තමයි පොදු නාම වල තියෙන විශේෂාංග ටික විශේෂත්වයන් ටික මේ ටික හොඳට මතක තියා ගන්න ඕනේ මෙතනින් ඉස්සරහට අපිට ඉගෙනගෙන යද්දි නැත්නම් මේ මේවා වැළඳුනොත් එහෙම අපිට ඉස්සරහට කියවන දේවල් කියව ගන්නවත් අහන දේවල් තේරුම් ගන්නවත් හරි අමාරු වෙන්න ඉඩ තියෙනවා හරි අපි මේ පාඩම මෙතනින් ඉස්සරහට තව මොනවද තියෙන්නේ කියලා මෙහෙමම බලාගෙන යන්න හරි අපි බලමු කොමන් නවුන් වල countable uncountable කියන කොටස් දෙක ගැන අපි මම කන්නු කිව්වා countable කියන්නේ මොකක්ද uncountable කියන්නේ මොකක්ද කියලා countable කියලා වචනේ හැදිලා තියෙන්නේ countable කියන වචන දෙකේ කහවලා count කියන්නේ ගණන් කරනවා කියලා able කියන්නේ පුළුවන් නැත්නම් හැකි කියලා. එතකොට countable noun කියන්නේ ගණන් කළ හැකි නාම පද. මේ countable කියන එකට un කියන prefix එකක් කහවලා එහෙම නැත්නම් මේ මුලට වචන අකුරු දෙකක් කහවලා තමයි හැදිලා තියෙන්නේ uncountable කියන වචනේ. අපි මේක ඉගෙන ගත්තා ඉස්සෙල්ලා පාඩම් වල prefixes ගැන. එතකොට countable කියන්නේ ගණන් කළ හැකි නම් un කියන මේ ප්‍රත්‍ය නැත්නම් මේ prefixes එක මුලට ආවන් පස්සේ ඒකෙන් opposite එකක් නැත්නම් විරුද්ධ පදයක් නිර්මාණය වෙනවා. එතකොට uncountable කියන්නේ ගණන් කළ නොහැකි කියලා. මේ ගණන් කළ හැකි නාම පද තමයි වැඩියෙන් මේ ලෝකේ තියෙන්නේ. අපි අවට තියෙන සියල්ලම ගණන් කරන්න පුළුවන් જાති. අපි පොත පෑන පත්‍රය ගත්තත් ඊට පස්සේ මේ ගස්වැල් ගත්තත් ගෙවල් දොරවල් ගත්තත් මේ හැම එකක්ම ගණන් කරන්න පුළුවන් දේවල් විදියට තියෙන්නේ මේ ගණන් කරන්න පුළුවන් නාම පද තමයි ලෝකේ වැඩියෙන් තියෙන්නේ ඒ ගණන් කරන්න පුළුවන් නාම පද කොටස් දෙකකට බෙදෙනවා රෙගියුලර් ඉරිගියුලර් කියන නැත්නම් ක්‍රමවත් සහ අක්‍රමවත් කියලා මේ ක්‍රමවත් සහ අක්‍රමවත් කියන නාම පද වල රෙගියුලර් නවුන්ස් කියන ඒවා සිංගියුලර් ඇන්ඩ් ප්ලුරල් කියලා දෙකකට බෙදෙනවා ඒක වචන සහ බහුවචන කියලා අපිට මේවා ගැන ඉස්සරහට කතා කරන්න පුළුවන් අපි අද බලමු මේ දැන් බලමු අපි මේකේ uncountable ගැන uncountable noun එකක් කියන්නේ එතකොට count කරන්න බැරි ගණන් කරන්න බැරි જાති මේ ගණන් කරන්න බැරි නාම පදවල තියෙනවා ප්‍රධාන 6ක් මේ කැටගරි 6 යත මේ මේ තියෙන 6 යටතේ තියෙන එකක්වත් ගණන් කරන්න බැරි දේවල් කිසිම එකක් ගණන් කරන්න බැ එතකොට පළවෙනි එක පවුඩර් අපි දන්නා අපි නම් ඉතින් ගොඩක් වෙලාවට දන්නේ පර්ෆියුම් පවුඩර් ගන්න අර පොඩි අයට එහෙම ඉස්සර ගන්න පොඩි කාලේ දැන් නම් ගන්න ක්‍රීම් නේ මේ පවුඩර් පවුඩර් කියන්නේ කුඩු කරපු જાත මේ කිසිම කුඩු කරපු දෙයක් ගණන් කරන්න බෑ
එතකොට අපි කරි පවුඩර් කියනවා චිලි පවුඩර් කියනවා පර්ෆියුම් පවුඩර් කියනවා මේකක්වත් ගණන් කරන්න බෑ ඊට පස්සේ වැක්ස් වැක්ස් කියලා කියන්නේ ඉටි වර්ග කිසිම ඉටි වර්ගයක් ගණන් කරන්න බෑ අපි ඊය වැක්ස් තියෙනවා ඊට පස්සේ කැන්ඩල්ස් වැක්ස් තියෙනවා වැක්ස් ඔය ගොඩක් බාම් වර්ග හදන වැක්ස් තියෙනවා මේවා එකක්වත් ගණන් කරන්න බෑ මේ කිසිම ඉටි වර්ගයක් ගණන් කරන්න බැරි විදිහට තමයි තියෙන්නේ ඊළඟට ක්‍රීම් ක්‍රීම් ගන්නම් ඉතින් ගොඩක් දන්නවනේ අපි ඇඟේ ගන්න උතන ඕන තරම් ක්‍රීම් තියෙනවා මේකේ සිංහල තේරුම තමයි දන්නේ නැත්තේ සමහර වෙලාවට කියනවා ෆුල් ක්‍රීම් මිල්ක් කියලා මොනවද මේ ක්‍රීම් කියන්නේ යොදය යොදයට කියනවා ක්‍රීම් කියලා මේ මඩත් යොදයක් අපේ පස්සල තියෙන යොදය තමයි මඩ කියලා කියන්නේ මේ ක්‍රීම් ක්‍රීම් ගැන ඉතින් ගොඩාක් කතා කරන්න දේවල් තියෙනවා අපි දන්නා මේ ඉංග්‍රීසියෙන් වැඩියෙන්ම මිනිස්සුන්ව රවට්ටන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් ලංකාවේ මිනිස්සු හැරි ලේසි ඉංග්‍රීසි කෑල්ලක් දාලා රවට්ටනවා ඔයාලා අහලා ඇති ගොඩක් වෙලාවට ඇඩ් වල යනවා ඉංග්‍රීසි වචන දාලා තමයි ඇඩ් එක යන්නේ ගොඩක් වෙලාවට මොනවා ගැනද කියන්නේ ක්‍රීම් විකුණ ගන්න ලංකාවේ මිනිස්සුන්ගේ සාමාන්‍ය තලලු හමන්නේ තියෙන එක ලස්සනයි මං හිතන්නේ. ඒක සුදු කරගන්න අපේ මිනිස්සු ඉතින් ක්‍රීම් ගන්නවා. මේ ක්‍රීම් වල ඇතුලේ තියෙන්නේ මොනවද කියලා චුට්ටක්වත් දන්නේ නැහැ. ක්‍රීම් වල ඇත්තටම මේ ක්‍රීම් හදන්නේ මොන වගේද කියලා දන්නවනම් ගාන්නේ නැති වේ සමහර විට. මම නම් කියන්නේ නැතුව ක්‍රීම් වර්ග දෙක තුනක් ගැන කියන්නම්කො චුට්ටා. ලංකාවේ මම මට ඇහිලා තියෙන අපේලා ක්‍රීම් වල මේක හදලා තියෙන්නේ ඇක්ටිව් චාකෝල් වලින් කියලා කියනවා මොනවද ඇක්ටිව් චාකෝල් කියන්නේ ඇක්ටිව් කියන්නේ ක්‍රියාශීලී කියලා චාකෝල් කියන්නේ කෝල් කියන්නේ අඟුරු වලට චාකෝල් කියන්නේ ගල් අඟුරු වලට එතකොට ක්‍රියාශීලී ගල් අඟුරු වලින් හදපු ක්‍රීම් තමයි සුදු වෙන්න ගන්න පිච්චිලා යන ඇදෙනේ ගල් අඟුරුනේ ඊට පස්සේ ආයෙ දෙනා මිනරල් ඔයිල් අඩංගුයි කියපු ක්‍රීම් මොනවද මිනරල් ඔයිල් කියන්නේ මිනරල් කියන්නේ ඛනිජ ඔයිල් කියන්නේ තෙල් ඛනිජ තෙල් මොනවද ඒ පෙට්‍රල් ඩීසල් ලාම්පු තෙල් නැත්නම් බොර තෙල් වලින් හදලා තියෙන්නේ නෑ ගාන ඒව ගාපුවාම ඉතින් සුදු වෙන එක හන්න දෙයක් ඒ හැම පිච්චිලා යනවා නේද නේ ඊට පස්සේ ඔය ගොඩක් ඖෂධ හදලා තියන කිරි මැටි වලින් දන්නේ නෑ දන්නවනම් ගාන නැති වෙයි සමහර දේ මොනවද ගාන වෙනවද කිරි මැටි වලින් හදලා තියනවා කිරි මැටි ජීවාණු හරණය කරලා හදලා තියනවා තා මේ පවුඩර් ගැන එකක් කියන්න ඔයාලා දාන ගෑල් ළමයිම රෝස් පවුඩර් කියලා ගන්න જાතියක් තියෙන්නේ අර මේකප් දාද්දි ගන්න රෝස් පවුඩර් එක හදන්න මැටීරියල් එක විදියට නැත්නම් අම්ද්‍රව්‍ය විදියට ටොයිලට් වල ඇදලා ඒවා පිරිසිදු කරලා කිමිකල් දාලා සුදු කරලා ඒවා ඩ්‍රයි කරලා වේලලා ඒවා තමයි මැටීරියල් එක විදියට ගොඩක් වෙලාවට යවනවා කියලා මම අහලා තියෙන්නේ මගේ මං අඳුරන සර් කෙනෙක් කිව්වා එයා අල්ලත් බැලුවා කියලා මේ ලංකාවේ මම දෙහා කියන්නේ නැහැ ඒක පුද්ගලයෙක් එයා තමයි හොයාගෙන තියෙන්නේ එයා මේ මැටීරියල් එක දැන් පිටරට අපනයිනේ කරනවා කියලා කිව්වා ඒක වෙන්න පුළුවන් හැබැයි මේක නම් ඕන තරම් පත්තරේ තියෙනවා ටීවී එකේ ඇඩ් එකක් දැක්කොත් ඇක්ටිව් දේවල් තියෙනවා මිනරල් ඔයිල් කියනවා ඇක්ටිව් චාකෝල් කියනවා ඔය දෙක අඟුරුනේ නේ කමන්නේ ගාගෙන මේ ක්‍රීම් වර්ග එකක්වත් ගණන් කරන්න බෑ ඊළඟට ගෑස් වර්ග ගෑස් කියලා කියන්නේ වායු මේ ලෝකේ ඕන තරම් වායු තියෙනවා මම ඉන්න මේ වටපිටාවේ තෝවා දැන් මේ වීඩියෝ එක බලනකොට ඉන්න වටපිටාවේ හැමතැනම වායු වර්ග තියෙනවා ඔක්සිජන් තියෙනවා කාබන් ඩයොක්සයිඩ් තියෙනවා කාබන් මොනොක්සයිඩ් තියෙනවා නයිට්‍රජන් තියෙනවා වැඩිම නයිට්‍රජන් තියෙනවා මේ එකක්වත් පේන්නෙත් නැහැ ඉතින් පේන්න තියෙන්නේ කොහොම ගණන් කරන්නද බෑ ඊළඟට සීරියල් මෙල ග්‍රේන් කියලා කියනවා සීරියල් කියන්නේ ධාන්‍ය වර්ග බැලු බැලමට ඉතින් අහුරක් විතර ගත්තොත් ගණන් කරන්න පුළුවන් වගේ පේනා ඒනට යථාර්ථවාදීව ගණන් කරගෙන යන්න බෑ මේකක් ගණන් කරන්න කියොත් එහෙම අනාත වෙනවා දැන් මේ කිසිම ධාන්‍ය වර්ගයක් ගණන් කරලා අපිට කඩේ මුදලාලි දෙන්නේ නැහනේ ඔවා කිරලා මැනලා තමයි දෙන්නේ ඇයි ඒ අපි ගිහිල්ලා මුදලාලිගෙන් පරිප්පු 500ක් ඉල්ලුවොත් එහෙම මුදලාලි දැන් ওই පරිප්පු 500 එකයි දෙකයි තුනයි කියලා මේ සෙවුඩට දාගෙන ගණන් කරනවා 500 දෙන්න 100ක් විතර ගණන් කරනකොට ඇවිල්ලා තව කවුරු හරි පොල් ගෙඩියක් ඉල්ලනවා පොල් ගෙඩිය දෙන්න ගිහිල්ලා
ආපහු වෙනකොට මුදලාලිට මතක නැහැ 100 තමයි හිටියේ කියලා. දැන් ආපහු අර ටික එකව කරලා ආය ගණන් කරනවා. ඊට පස්සේ මුදලාලිට කවුරු හරි තමයි ඇවිල්ලා ඉන්නවා සමන් ගැටය. සමන් ගැටේ දෙන්න යනකොට 250 විතර හිටියා. හැබැයි ආපහු වෙනකොට මුදලාලිට මතක නැහැ සල්ලියෙන් මාරු කරලා එනකොට සල්ලි ගණන් ටිකක් ලෝබයිනේ මුදලාලිලා. එනකොට ආපහු මතක නැහැ 250 හිටියේ කියලා ආය එකව කරලා ගණන් කරනවා. අද ඔහොම ගණන් කරන්න කිව්ව මුදලාලිට කවදාවත් පරිප්පු 500 අපිට දෙන්න වෙන්නේ නැහැ. ඒ හින්දා හොයාගත්ත කිරණව මයින්ඩ් එකක් කියලා එකක් කිරන්නයි මනින්නයි යොදාගත්තෙම මේව ගණන් කරන්න බැරි හින්දා. ඒකොට මේ ධාන්‍ය කීයටවත් ගණන් කරන්න බෑ. ඔයාලට හොඳට මතක තියාගන්න පුළුවන් මේ uncountable වලට තියෙන සිංහල definition එක ලේසියෙන් මතක තියාගන්න පුළුවන් එක තමයි වචන තුනෙන් කිරණ මයින්න જાති කියලා. කිරණ මයින්න සියල්ලම කිරන්නේ මයින්නේ මේ ගණන් කරන්න බැරි හින්දා හැබැයි මතක තියාගන්න එළවලු පළතුරු හැර කියලා. එළවලු පළතුරේ කිරලා දෙනවා. ඒනවන ගණන් කරන්න පුළුවන් කියලා තමයි කියන්නේ. හරි. ඒකනේ පොටටෝස් එහෙම කියලා කියනවා අපි. එළවලු පළතුරු හැර කිරණ මයින සියල්ල කිරන්නේ මනින්නේ මේ ගණන් කරන්න බැරි හින්දාම තමයි. ඒකනේ අපි පරිප්පු 500ක් ගෙහින් ඉල්ලුවාට නැත්තම් පරිප්පු කිලෝ එකක් ඉල්ලුවාට පොල් එහෙම කිලෝ එකක් ඉල්ලන්නේ නැහනේ. ඒ ගණන් කරන්න පුළුවන් හින්දා. පොල් ගණන් කරන්න පුළුවන් වුණාට කිසිම ධාන්‍ය වර්ගයක් ගණන් කරන්න බැහැ. එතකොට මේ හාල් පරිප්පු මුංගට කවපි එකක්වත් ගණන් කිරීමේ හැකියාව නැහැ. ඊට පස්සේ මැටීරියල් වර්ග. මොකක් හරි දෙයක් නිෂ්පාදනය කරන්න කලින් යොදා ගන්න දෙයට තමයි අපි මැටීරියල් කියන්නේ. එතකොට මේක හදන්න මේ මාර්ග පෙන් එක හදලා තියෙන්නේ ප්ලාස්ටික් වලින්. අපි ගෙයක් ගත්තොත් ගේ හදන්න යොදා ගන්නවා සිමෙන්ති, අලුහුණු වගේ මැටීරියල්. ඊට පස්සේ ඩෙස් එකක් වගේ දෙයක් හදා ගන්න අපි යකඩ හරි ඇලුමිනියම් හරි එහෙම නැත්නම් ලී හරි යොදා ගන්නවා. මෙන්න මේ මොකක් හරි දෙයක් නිෂ්පාදනය කරන්න යොදා ගන්න අමුද්‍රව්‍ය අපි රෝ මැටීරියල් එකක් කියලා තමයි ඒවට ගොඩක් වෙලාවට කියන්නේ. මේ මැටීරියල් ගණන් කරන්න බෑ කියලා තමයි කියන්නේ. එතකොට මේ 6 8 තියෙන එකක්වත් ගණන් කරන්න බෑ. තව ලික්විඩ් වර්ග තියෙනවා. ඒ කියන්නේ දියර වර්ග. මේ කිසිම ලික්විඩ් එකක් ගණන් කරන්නත් බෑ. මම ඒක වැදනේ ලියන්නම්. අපිට කිසිම ලික්විඩ් එකක් ගණන් කරන්න බෑ. වතුර අපි ඇඟේ ගත්තොත් ඇඟේ තියෙනවා, ලේ තියෙනවා, දාඩිය තියෙනවා, කඳුළු තියෙනවා, කෙල තියෙනවා. මේකක්වත් දියර ද්‍රව ජාති ගණන් කිරීමේ හැකියාව නැහැ. එතකොට මෙන්න මේ කියන හත යටතේ තියෙන කිසිම එකක් ගණන් කරන්න බෑ. ඊළඟ මෙන්න මේ ලියලා තියෙන හතර බොහෝ වෙලාවට මේ හතරයි සිංහල භාෂාවේදී ගණන් කරන්න පුළුවන්. ইনফরমේෂන් කියන්නේ තොරතුරු. සිංහලේදී අපි තොරතුරක් කියලා කියනවා. තොරතුරු කියලාත් කියනවා. ඉංග්‍රීසියේදී ইনফরমේෂන් ইনফরমේෂන්ම විතරයි. ෆර්නිචර් ඒ කියන්නේ ගෘහ භාණ්ඩ. අපි ගෘහ භාණ්ඩයක් කියලා සිංහල භාෂාවේ භාවිත කරනවා. හැබැයි ඉංග්‍රීසියේදී ඒක ෆර්නිචර් විතරයි. ජුවෙලරි ආභරණ. අපි සිංහලේදී ඕක ආභරණයක් කියලා කියනවා. ආභරණ කියලාත් කියනවා. ඒත් ඉංග්‍රීසියේදී කියන්නේ ජුවෙලරි කියලාම විතරයි. ඊළඟ ස්ටේෂනරි ඒ කියන්නේ ලිපි ද්‍රව්‍ය. අපි සිංහල භාෂාවෙන් නම් ලිපි ද්‍රව්‍යයක් කියලා කියනවා. ඉංග්‍රීසියේදී කියන්නේ ස්ටේෂනරි කියලා විතරමයි. ඊළඟ මනි මුදල්. සාමාන්‍ය අපිට නිකන් හිතනකොටම පුළුවන් කියලා හිතනවා. හැබැයි ගණන් කරන්න බෑ. අපි සල්ලි නෙමෙයින ගණන් කරන්න රුපියල් තමයි ගණන් කරන්න. එහෙම නැත්නම් සත. එහෙම නැත්නම් කාසි, නෝට්ටු එහෙම ගණන් කරන්න. එහෙම නැතුව මුදල් ගණන් කරන්න බෑ. ඒකට බහුවචනයක් නැහැ. ඊළඟට මෙන්න මේ කියන ධාතු ටික. පවර්. මොනවද පවර්? ශක්තිය ගණන් කරන්න බෑ. ලයිට් ආලෝකය ගණන් කරන්න බෑ. ටෙම්පරේචර් උෂ්ණත්වය ගණන් කරන්න බෑ. සවුන්ඩ් ශබ්දය ගණන් කරන්න බෑ. සොයිල් පස් ගණන් කරන්න බෑ. සෑන් වැලි ගණන් කරන්න බෑ. එයා මේ ගෑස් වලින් හැදිච්ච එකනේ. එයා කියලා කියන්නේ ගෑස් ගොඩක්, ගෑස් ජාති වර්ග ගොඩක් එකව වෙලා වාතය හැදෙනවා. මේ වාතය ගණන් කරන්නත් බෑ. ඒ වාතයෙන් සුළඟ නැත්තම් වින්ඩ් හැදෙනවා. ඒක ගණන් කරන්නත් බෑ. ඊළඟට හෙයා වර්ග තුනක් තියෙනවා. මොකද්ද? සාමාන්‍යයෙන් කොණ්ඩේ නැත්තම් රෝම කොණ්ඩේ තියෙනවා. ඊට පස්සේ රැවුල තියෙනවා. ඇඟේ රෝම කූප තියෙනවා. මේවා ගණන් කරන්න බැරි දේවල් විදිහට තමයි තියෙන්නේ. මේ පොදුවේ හැයා කියලා දාලා තියෙන්නේ. කොණ්ඩේ කෙස් ගණන් කරන්න බෑ. ඊට පස්සේ ෆේෂල් හැයා කියලා තමයි අපි කියන්නේ රැවුලට.
රැවුල ගණන් කරන්න බෑ. ගොඩක් වෙලාවට අපි දන්නේ ඔගේ අර උඩු රැවුලයි යටි රැවුලයි දෙකට කියන නම් දෙක විතරයිනේ. එහේ ෆේෂල් හෙයා කියන්නේ එතකොට රැවුල සමස්ත රැවුලටම. ඊට පස්සේ බොඩි ලිහයා කියලා කියනවා ඇඟේ තියෙන රෝම කූප වලට මේවා ගණන් කරන්නත් බෑ. ඔයාලා එතකොට මෙන්න මේ ටික හොඳට මතක තියාගත්තොත් අපිට පුළුවන් ඉස්සරහට හරියට ඉංග්‍රීසි යූස් කරන්න. මතක තියාගන්න මේ uncountable කියන්නේ ගණන් කරන්න බැරි જાති. ඒව තමයි අපි කිරණ මයින જાති විදිහට සලකන්නේ. එළවලු පළතුරු හැර. දැන් අපි දන්නවා එතකොට මොනවද uncountable කියලා. uncountable noun ගැන හොඳට තේරෙන්නේ නැති කියලා මම හිතනවා. මේ uncountable noun එක ඉගෙන ගත්තන් පස්සේ දැන් අපිට තියෙන්නේ countable ගැන කතා කරන්න. අපි ලබන සතියේ පාඩමේදී මේ countable noun කියන්නේ මොනවද කියලා දැන් හොඳටම දන්නවනේ. අපි countable noun කියන එකේ ඊළඟ step ටික ඉගෙන ගමු. අපිට ඉගෙන ගන්න තියෙන්නේ මේ countable noun එකේ regular and irregular noun කියන්නේ මොනවද, ඒ වගේ singular plural කියලා කියන්නේ මොනවද, ඒවා හදා ගන්නවා නම් හදා ගන්න පුළුවන්ද, එහෙම නැත්නම් මොනවද තියෙන රූල්ස් කියලා තමයි අපිට ඉගෙන ගන්න තියෙන්නේ. ඒක තමයි ගොඩාක්ම වටිනා පාඩම. අපි ඒක ලබන සතියේ ඉගෙන ගමු. එහෙනම් ඔයාලා හැමෝටම ආයුබෝවන්.